එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයන්ගෙන්ද එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන්ද මුළු මාත් මාතෘභූමියට ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සුවාසත් ජනතාවගෙන් අවසරයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එදා කිව්වා බණ්ඩාරනායක ඩී.එස්. ඩඩ්ලි ප්‍රතිපත්ති ගැන. මම එතුමාට සහ ඊනිය ආණ්ඩුවට කියනවා 1951 ජනවාරි 9 වෙනිදා එදා පාර්ලිමේන්තුවේදී එස්.ඩබ්ලිව් ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය නැමැති පාන්සිල නොනිවා රැකගත යුතුයි කියලා. අන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැමැති පාන්සිල නොනිවා රැකගන්න තමයි අද ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොළඹට ඇවිල්ලා අපිත් එක්ක අත්වල් මැදගෙන ඉන්න කියලා අපි ආදරෙන් කියලා. ඒ ගමන යන්න එදා 2014 නොවැම්බර් 12 වෙනිදා ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිවා රතන හාමුදුරුවයි මායි මේ රටේ සියලු බලවේග එකට ඒකරාශී කරලා මුත්තයියා පිටියදී මේ රටේ ජනතා බලය ඒකරාශී කරා වගේම අදත් අපි තමුන්නාන්සලත් එක්ක මේ ගමන ආරම්භ කරනවා කියලා පළමු වැඩිමුරේ පත්තු කරනවා කියලා අපි කියනවා. ඒ ගමන යන්න මම තමුන්නාන්සලව තවත් වැඩිදුර වේසටපත් කරන්නේ. මේ ගමන යන්න මේ රටේ සංඝ වෙදගුරු ගෝවි කම්කරු දීවරස රණවිරු කියන සප්ත බලවේගයම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයත් එක්ක අත්වල් බැදගෙන ඉන්නේ. ඒ වැඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය රතන හාමුදුරුවයි අපි බිහි කරපු පෙවුතුරට ජාතික ව්‍යාපාරය සෝභිත හාමුදුරුවයි අපි බිහි කරපු සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය තුළු සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අද මේ රටේ එක පිළකට ඇවිල්ලා ඉවරයි. ඒ ගොනු කරපු සියලු බලවේග අපිත් එක්ක ඒක රාශි කරාට ජනාධිපතිතුමා ඇතුළු ඊනිය කැබිනට් එකට සහ ආණ්ඩුවට අපි අපේ ගෞරවය පුද කරනවා. ඒකින්ද අපි ඊනිය අගමැතිට ඒ සියලු හොරු තක්කඩින් දෙකයි කියන්නේ පාර දිගේ ලේ ඇලුනත් එකා මතින් අපි මැරුණත් මේ ගමනේ අවස්ථාව අපි කරන්නේ එදා ජනවාරි 8 වෙනිදා බලවේගය නැවත ජාග්‍රහණය කරලා ලේන් කඳුරෙන් දිනු වරගලය දිවි පුදාව රකින්නට අපි සූදානම් අපි සූදානම් අපි සූදානම් චතුර සේනාලත්තා